සුබ දවසක් වල හැමෝටම ආදත් cooking with chefshani මගේ YouTube channel එකට ගොලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද බලමු බත් noodles වගේ දේවල් එක්ක කන්න විතරක් නෙමේ bite එකක් කිව්වහමත් අපිට ඉස්සලාම් මතක් වෙන chicken devil එකක් රසට හදාගන්නේ කොහොමද කියලා. සමහර කෑමවල වගේ ගොඩක් දේවල් කියන්න නෑ. ඉතින් අපි හැමෝම දන්න හැමෝම කන්න කැමති ගොඩක් ජනප්‍රිය කෑමක්. එහෙනම් බලමු මොනවාද අපිට ඕන වෙන්නේ කොහොමද මේක හදන්නේ කියලා. අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික වෙන්දා වගේම මෙතන ඔයගලන්ට දීලා තියෙනවා. මුලින්ම චිකන් ග්‍රෑම් 400ක් විතර මේ වගේ පොඩිවට කෑලි කපලා දැන් අපි මේක හොඳට පොඩ්ඩක් මැරිනේට් කරගන්න ඕනේ. මම ඒකට සුදු ලුණු පේස්ට් එකෙන් ටිකකුයි කහ ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි ලුණු ටිකකුයි දාලා තමයි අද මේක මැරිනේට් කරගන්නේ. ඉතින් ඔයගලන්ට කැමති නම් මේකට මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට මිශ්‍ර වෙනකන් අනලා අද මම තෙලේ තමයි මේක බැදගන්නේ. ඉතින් පොඩ්ඩක් හෙල්දි වර්ෂන් එකක් ඕන කෙනෙකුට මේක සෙල්සියස් 170 විනාඩි 20ක් වගේ අවන් එකේ රෝස්ට් කරලා ගන්නත් පුළුවන් රන්වන් පාට වෙනකන්. එහෙම නැත්නම් එයා ෆ්‍රයර් එකක් තියෙන කෙනෙකුට ලේසියෙන්ම එයා ෆ්‍රයර් එකකින් බැදගන්නත් පුළුවන්. ඒ විදිහට චිකන් ටික හොඳට මැරිනේට් කරගත්තට පස්සේ ඔයාලට හදිස්සියක් නැත්නම් මේක පැය කාලක් විතර පොඩ්ඩක් පැත්තකින් තියලා තියන්න හොඳට ලුණු ඇඹුල් පොඩ්ඩක් එකට අල්ල ගන්නකම්. කහ දාන්නෙත් කහ වලින් හොඳ පාටක් එනවා බැද්දාම රස්සන රන්වන් පාටක්. ඒකින්ද කහ පොඩ්ඩක් දාගන්න. ඉතින් ඊට පස්සේ තෙල් එක රත් වෙනේදී මම මේකට මස් ටික ටික දාලා දැන් මේක රන්වන් පාට වෙනකන් බැද ගන්නවා. ඉතින් ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා තියාගන්න. මොකද නැත්තම් මස් එක එක පාට වටේ කළු වුණාට ඇතුළ අමුවට තියේ. අපිට මස් ටික හොඳට තැම්බෙන්නත් ඕන හින්දා මදගින්නේ මේක ලස්සනට රන්වන් පාට වෙනකන් බැද ගන්න. මස් ටික බැද ගන්න අතරේ අපි බලමු ඉතුරු වැඩවලට අපිට මොනවද අවශ්‍ය වෙන දේවල් කියලා. කරපිංච ටිකක් ලොකු ඉත්තක් මම මේ විදිහට අරන් තියනවා. ඒ වගේම ලොකු බීලූරු ගෙඩියක් රවුමට කපලා අරන් තියනවා මම. එක මාළු මිරිස් කරලකුත් අරන් තියනවා. ඒ වගේම තමයි රම්පෙ කොළ කීපයකුයි කුරුඳු කෑල්ලකුත් මේ විදිහට අරන් තියනවා. ඒ වගේම ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් තේ හැන්දක් වගේ මේ විදිහට අරන් තියනවා. ඔයගොල්ලෝ ෆ්‍රෙෂ් ඒවා ගන්නවා නම් පොඩි ඉඟුරු කෑල්ලකුයි සුදු ලුණු බික් 3-4ක් පොඩිවට කපලා ඔයගලන්ට ගන්න පුළුවන්. ගම්මිරිස් කුඩු ටිකකුත් ඕන වෙනවා. අපිට රසයේ හැටියට මේකට ලුණු අවශ්‍ය වෙනවා. අනිත් දේ තමයි කැලිමිරිස්. ඉතින් කැලිමිරිස් මේ ඔක්කොම මම දාන්නේ. ඔයගලන්ට සැර කන්න පුළුවන් ප්‍රමාණය අනුව ඔයගලන්ට මිරිස් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මෙතන තක්කාලි සෝස් ටිකකුත් අරගෙන තියෙනවා. තව මෙතන නැති වුණාට මට මෙතෙන්ට ගන්න බැරි වුණා. සෝයා සෝස් පොඩ්ඩකුයි මම අවශ්‍ය නම් සීනි ටිකකුත් අපිට මේකට පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මුලින්ම අපි භාජනයේට දැන් මේ ඩෙවල් එක හදන භාජනයේට තෙල් පොඩ්ඩක් ආපහු දාලා ඒකට මම ඉඟුරු සුදු ලුණු රම්පේ කරපිංචා කුරුඳු කෑල්ල මේ ටික දාලා පොඩ්ඩක් මේක සෝටේ කරගන්න. එහෙම නැත්නම් බැද ගන්න. ඉතින් ඒ බැදීගෙන එද්දිම මම මේකට අපේ මාළු මිරිස් ටිකත් එකතු කරන ගන්නවා. ඉතින් මොකද ලූණු වලට වැඩි මාළු මිරිස් පොඩ්ඩක් හයයි. ඔයගලන්ට අමුවෙන්න වගේ ඕනනම් තව ටිකක් පස්සේ එකතු කරත් කමන්නේ. මම මේක මේ වෙලාවේදී එකතු කරනවා. එතකොට ඒක බාගෙට වගේ හොඳට තම්බ ගන්න පුළුවන් හින්දා. ඊට පස්සේ ඒකට මම තව ගම්මිරිස් කුඩු ටිකකුයි අපේ කෑලි මිරිස් ටිකයි රස ඇති වෙයි කියලා හිතන තරමට ලුණු ටිකකුයි එකතු කරගන්නවා. ඉතින් ලුණු දාද්දි පොඩ්ඩක් මතක තියාගන්න. දැන් අපි මුලින්ම චිකන් බදින්න කලින්නුත් ඒකට ලුණු ටිකක් එකතු කරගත්තා. ඒකින්ද මෙතනදි ගොඩාක් ලුණු දාන්න යන්න එපා. නැත්තම් මස් එක ලුණු වැඩි වෙයි. ඒකින්ද පොඩ්ඩක් කල්පනාවට රස ඇති වෙයි කියලා හිතන තරමට ඔයගොල්ලෝ ලුණු ටිකක් එකතු කරගෙන මේක චුට්ටක් අපි දැන් හොඳට බැද ගන්නවා. මාළු මිරිස් ටික බාගෙට වගේ තැම්බීගෙන එද්දී දැන් ඕගලන්ට පුළුවන් මේකට සෝයා සෝස් ටිකකුයි මම අදරන් එකතු කරේ තේ හැන්දක් වගේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒකෙන් අපි අර සෝස් එකට පොඩි හොඳ රතු කියන්නේ ටිකක් ඩාක් පාටක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ වෙලාවෙදිම මම අපි ගත්ත තක්කාලි සෝස් ටිකත් මේකට එකතු කරගන්නවා. දැන් සමහරු කැමති ඒගොල්ලන්ගේ ඩෙවල් එක පොඩ්ඩක් වතුර ගතියට එහෙම නැත්නම් සෝසි ගතියට ගන්න. එහෙම වුණොත් ඔයගලන්ට පුළුවන් මෙතනදී මේකට තව වතුර චූට්ටක් එකතු කරගන්න. මම කැමති වියලියට තමයි සාමාන්‍ය ඩෙවල් එකක් අපි වැඩිපුර හදන්නේ. ඒක හින්දා මම වතුර මුකුත් එකතු කරගන්න. මේ දාන සෝස් ටික අපිට හොඳටම ඇති. ඒ ටික හොඳට කලවම් වුණාට පස්සේ ආපහු පොඩ්ඩක් මෙතනදී ලුණු ඇඹුල් බලන්න. මොකද සමහරලාට සමහර තක්කාලි සෝස් වල ඇඹුල් ගතිය ගොඩක් වැඩි. ඉතින් එතකොට ඔයගලන්ට මම එකයි කිව්වා අවශ්‍ය නම් අපිට සීනි ටිකක් එකතු කරගන්න වෙනවා කියලා. ඉතින් එහෙම පොඩ්ඩක් සෝස් ඇඹුල් ගතිය වැඩි නම් මෙතනදී ඔයගලන්ට සීනි පොඩ්ඩක් දාලා මේකේ රස බැලන්ස් කරගන්න පුළුවන්.
ඒ විදිහට දැන් මේකේ රස හොඳට තියනවා නම් ඔයගලන්ට පුළුවන් අර ලුණු ටික මේ වෙලාවේදී මේකට එකතු කරගන්න. මම සාමාන්‍යයෙන් ලුණු ටිකක් අමුවට වගේ හැපෙන්න කැමති හින්දා ලුණු දාන්නේ අපි ලිප් ඔෆ් කරන්න විනාඩියක් විතර තියෙද්දී ලුණු ටික දාලා මෙහෙම ඒකේ හොඳට අපි අර හදාගත්ත සෝස් එක වැදුනට පස්සේ ඔයගලන්ට පුළුවන් අපි අර බැදගත්ත මස් ටිකක් මේකට එකතු කරලා හොඳින් කලවම් කරන්න. ඉතින් මේක පොඩ්ඩක් හොඳට කලවම් කරන්න අපි අර මස් වල හොඳට වටේ මේ සෝස් එක හොඳට තැවරෙන විදිහට. දැන් මෙතන අපි ගොඩාක් වතුර වගේ සෝස් එකකුත් හදාගත්තේ නැති හින්දා තැන් මැගරෙන්නේ නැතුව මස් වල හොඳට තැවරෙන විදිහට මේක මේ වගේ හොඳින් කලවම් කරන්න. එතකොට මේ මස් වලට ඒ රස හොඳට බෙදිලා යනවා. ඉතින් එච්චරයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට මේක කෑමට ගන්න පුළුවන්. හරිම ඉක්මනින් හදන්න පුළුවන්. දැන් කාලය ඉතුරු කරගන්න වගේ නම් ඔයගලන්ට පුළුවන් ඉස්සෙල්ලාම මස් ටික අනලා මේක බැදෙන්න දාලා ඊට පස්සේ ලුණු ටික පුත් කරලා ඒ ටික කපලා ලෑස්ති කරගත්තාම පැය කාලකින් වගේ ඔයගලන්ට මේ ඩෙවල් එක හදලා කෑමට ගන්න පුළුවන්. ඔන්න එහෙනම් ඔයගොල්ලොත් හදලා බලන්න. අදත් මාත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. රෙසිපිස් හොඳයි කියලා හිතන අයට subscribe කරලා යන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ අදහස් කියන්න, comment කරන්න, video එක share කරගන්නත් අමතක කරන්න එපා. bell button එකත් ඔබලා තියන්න. මම video එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් අරගෙන ඔයගොල්ලෝ හම්බ වෙන්න නම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.